දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා ඔස්ට්‍රේලියාවේ සිට අදත් තරින්ද ගුණවර්ධන YouTube channel එක ඔබ වෙත ගෙන එන තවත් වැඩසටහනක් Tea with Tea Aussie podcast එකෙන් Aussie podcast වාරුව අපි නම් කරලා තියන්නේ එහෙමයි එක අදත් මුණ ගැහෙනවා ඉතින් ඔබ සැම අයිබෝවන් අපේ සුමිතුරු තිලංග ෆොන්සේකා මෙල්බන් හන්දියේ ඉන්නවද? ඔව් මෙල්බන් හන්දියේ. අයිබෝවන් අයිබෝවන් තරේ. අයිබෝවන්. තවත් ප්‍රශ්නයක්. ඔව් ඔයා දැන් දවස් දෙක තුනක් කීකී හිටියා මුසුම් පොත්තියක් නෑ කතා කරන්න කියලා. ඔව් එන්න උණු උණු කැවුම් වාගේ. ඔව්. කොණ්ඩ කැපුවද ළඟද? මං ඒ වගේ බබර් ළඟ ආවට යන්න බෑ. චන්දිනේ නේද බලන්න චන්දිනේ අනේ ඒකද උ ඉනියට ඕන එකනේ මම උ කපන්නේ එතකොට බයයි කොණ්ඩ කපයිද බෙල්ල කපයිද දන්නේ නැහැ නේ කොහොමයි කමන්නේ අපි දැන් අපි මේ වගේ චන්දි දේශපාලඥයෝ දැකලා තියෙනවා ලංකාවේ නේද චන්දි මෙලෙන්දු දැකලා තියෙනවා ඊළඟට චන්දි ත්‍රී වීල් රිය දුරන් දැකලා තියෙනවා බස් රථ රිය දුරන් ඔය වගේ අය අපි දැකලා තියෙනවානේ ඇයි මේ ඉතින් එහාට ගිහිල්ලා අපි ගත්තොත් දොස්තරවරු ඈ ඔව් මේ නීතිඥවරු ඔව් ඈ චන්දි අපි එහෙම දැකලා තියෙනවානේ ඔව් ඔව් ඒ වගේම දැන් මේ වගේ මේ තත්වයක් දැන් කෙලින්ම මේ චන්දි කවුද මෙයාගේ නම අමේෂ් නේ අමේෂ් චන්දි අමේෂ් චන්දි අමේෂ් මං හිතන්නේ අපි එයාගේ මේ වෘතිය ගැන අපි කතා නොකරමු මොකද ඒ පිළිබඳව අපිට ගෞරවත්වයක් නැති වෙන්නේ ඔව් අනිවාර්යයෙන්ම එයාගේ වෘතිය අතර ඒක ඒ වගේ මේ ගෞරවන්විතෝ ඒ නීතිගරුක රසාව කරන මේ මිනිස්සු වගතන ලංකාවේ ඉන්නවානේ. ඔව් ඔව් ඇත්තනම දැන් මේ අමේෂ් වාගේ මේ කර්ණවෑමියෙක් නේ ඒ වගේ කර්ණවෑමියෙක්. ඔව් කර්ණවෑමියෙක් බාබ කෙනෙක් ඇත්තටම මේ ඔය චන්ඩිගන් අතහැරලා ඔස්ට්‍රේලියාව වගේ සමාජයක හිටියනම් අමේෂ් ලොකු දණක ඉන්නවානේ. ඒ අනිවාර්යෙන්. ඒ ඇත්තට මේ ඒ වැරදි බීජ වැරදි පස්සේ පැලවලා තියෙනවා. අනිවාර්යෙන්. ඉතින් දැන් මේ අමේෂ්ගේ මේ චන්ඩිගමත් එක්ක මේ චන්ඩිගම පෙන්වන්නේ එයා ඉතිහාස සාමය ආරක්ෂා කරන මේ සමාජයේ තියෙන අර බල කණුවකටනේ. ඔව්. ඔව්. එතකොට මේක කෙලින්ම අපි නම් දකින්නේ නීතිඥවරු හැටියටත් ඒ වගේම සිවිල් සමාජයේ සාමාන්‍ය පුරවැසියෝ හැටියටත් මම හිතන්නේ අපි දකින්න ඕනේ මේක තිලංග මේක කෙලින්ම රාජ්‍යයේ එහෙම නැත්නම් සමාජයේ නීති ආධිපත්‍යයට තමයි මේ පහර දෙන්නේ. අනිවාර්යයෙන්. ඔයා ඇයි හිතන්නේ අමේෂ් වගේ අය දැන් අපි මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මීට පෙරත් මේ වගේ දේවල් අපි දැකලා තියෙනවා. ඔව්. නමුත් දැන් අපි හැමදාම කියද්දී
rule of law නීතිය ආධිපත්‍ය රකින්න ඕනේ හොඳ සමාජයක් අපිට තියෙන්න ඕනේ දේශපාලකයන්ගේ අතකොළු වෙන්න නරකයි එහෙම සම සමාජයක් අපිට ඕනේ යහපත් සමාජයක් අපිට ඕනේ මේ කියන සංකල්ප මේ කියන කාරණා මේ කියන ඩයලොග් එක මෙහෙම තියෙද්දි ඇයි අමේෂ්වාගේ අය මේ තරම් බල පුළුවන්කාරකම් කරන්නේ නීතිය ආධිපත්‍ය ඔව් ඒක දැන් කරින්ද ඒක ඇත්තටම හරිම කාලෝචිත මාතෘකාවක් ඒ වගේම තමයි දැන් දැන් ඕක අපිට එක දැන් පැති දෙකකින් ගන්න පුළුවන් එකක් සමාජ විද්‍යාත්මකව හිතන්න පුළුවන් අනිත් එක සමාජ දේශපාලනිකව හිතන්න පුළුවන් ප්‍රධාන වශයෙන් අමේෂ්ලා වගේ අය බිහි වෙන්නේ අපි අමේෂ් විතරක් අල්ල කොටු කරන්නේ නැතුවෙමු මේක අමේෂ් අපි පාවිච්චි කරමු මේනික අපි කතා බහට ගන්න රෝල් මොඩල් එක ඔව් රෝල් මොඩල් එක. ඒක තමයි මම දාන හැමදාම මම අර ඉතිහාසෙත් එක්කම ගත්තේ ඒකයි. එහෙම අය අද විතරක් නෙමෙයි මීට පෙරත් හිටියා. ඔය අමේෂ්ලා කියන්නේ අපි අමේෂ් කියලා පොදු නමෙන් ඔය වගේ කියා ගන්න අයව හඳුන්වනවා. හරිද? ඔව්. දැන් ඔය ඒතොර අමේෂ් කිව්වම අර ඔයා කතා කරු හැම නීතිය දෙකට නවන්න උත්සාහ කරන සිවිල් පොඩි සිවිල් බලයක් තියෙන ඕන මිනිස්සෙක් උතන්ට අයිතියා. අනිවාර්යයි. දැන් ඔය අමේෂ්ලා බිහි වෙන්නේ දැන් අමේෂ්ලා ලංකාව වගේ දුර්වල සමාජයක් ඇතුලේ බිහි වෙන්නේ තරින්ද ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝගේ ජීවිතය අර අපි ඉංග්‍රීසියෙන් කියන ලැක්ස් කියලා. එහෙම කියන්නේ අඩුපාඩු තියෙන්නේ. එයා එක්කෝ එයාගේ අර ටොඩ්ල වීදී, සිංගිටි වීදී ලැබිච්ච වේදනාත්මක අත්දැකීමක් වේවා මොකක් හරි ඒ කියන ඒ මොකක් හරි දෙයක් එක දරිද්‍රතාවෙන් තිබිච්ච අතීතයක් මකා ගන්න. එහෙම නැත්නම් වේදනාත්මක අතීතයක් මකා ගන්න තමයි ඔය වර්තමානයේ ඒගොල්ලෝ හිමිකර කෘතිමව හිමි කරගෙන තියෙන සිවිල් බලය අනිසි විදියට පාවිච්චි කරන්නේ සමාජය ඉස්සරහ. ඔව්. ඒ දැන් ඔය අමේෂ් ඔය බලය පෙන්වන්නේ සමාජයටනේ. එයා දන්නවා බෙනෝදාහක් මිනිස්සු මේක බලන් ඉන්නවා. මේක මේ පොලිසියට කතා කරා පොලිසිය වගේ නිලධාරි මාත්‍යෙකුට කතා කරන්නේ කිසිම ගරුසරුවක් නැතුව කියන්නේ පොලිසියට කතා කරන්නේ නීතියට ගරුසරුවක් නැති නිසානේ. මම නීතියවත් ගණන් ගන්නෑ යකෝ කියන තරන්නේ ඔය කතා කරන්නේ එතනට එන්නේ ඔය සමාජයේ සිවිල් බලය Tamanට හරියාකාරව නතු කරගන්න බැරි වුණා. ඔව් නිකන් එයා කතා කරන්නේ නිකන් අර සාමාන්‍යිකව who cares කියනවා වගේනේ එයා කියන්නේ. ඔව් who cares කියනවා වගේ. එතන සිද්ධිය හරිම ලස්සනයි. දැන් බලන්න. දැන් පොලිස් නිලධාරීන් කරබාගෙන දඩේලිය. අර මාසයක් කුණු වල පෙනුත් බණින්. නපුන්සකේවෝ ආරෝහියද මේකද දන්න වැදගත් ගුණ අරප ඔක්කොම කිව්වනේ පොලිස් නිලධාරීන් දෙන්නට. ඔව් ඉතින් ඒ වුණාට බලන්න කො ලොක් කතාවෙ ලොකු ගම් බලන්න ඔය උසාවිය යනවද ඕක මගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන් ආ 25ක්ද ලියන්නේ ඔන්නෝම අර ඊට පස්සේ හැමති මං හිතන්නේ ඒක ඒ තරුණයාගේ පුරුදු ක්‍රමය වෙන්න ඇති. නමුත් අර අපේ දැන් ඩිජිටල් සංස්කෘතියකනේ අපි ජීවත් වෙන්නේ. ඒක උදේ ඩිජිටල් සංස්කෘතිය ඇතුලේ මේක රෙකෝ පොලිස් නිලධාරියා විසින් වීඩියෝ රෙකෝඩ් කරලා මොකක් හරි වෙලා මේක සෝෂල් මීඩියාට ආපු නිසා අමතර දින ගියා නේද? ඔව් දැන් උසාවියට දාලා මම දැන් රිමාන්ඩ් කරලා හරි පොලිස් බාරේ හරි එහෙම නොවෙන්න ඔය අමේෂ්ලා කරන්නේ අර ඒ කියපු දෙයම තමයි. ඒ කියන්නේ ඕක ඇත්තම කිව්වොත් සමාජ මාධ්‍ය මේ කරන මෙහෙවර එක්තරා අතකින් ලොකු මෙහෙවරක් නේ. ඇත්තටම වාගේ මේ සමාජ මාධ්‍ය නොතිබුණා නම් මේක රෙකෝඩ් වෙලා මේක සෝෂල් මීඩියා හරහා සමාජගත නොවුණා නම් මිනිස්සු මේ ගැන කතා නොකරා නම් මේ කතාව ඔය අමේෂ් කියපු තැනට ලඟ වෙන්න තිබුණා. නැත් අනිවාර්යෙන්ම වෙනවා. දැන් ඔක ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති වලට කියලාත් ඔක පෙන්වන්නේ නැහෙනේ. ප්‍රධාන මාධ්‍යවල අද ප්‍රවෘත්තියට ඊයේ ප්‍රවෘත්තියට ගත්තනම් ගන්න පාර්ලිමේන්තුවේ ඩයනගමගේ තවාර නලින් බණ්ඩාර කියන മന്ത്രി කුණුහරපෙන් බැනගත්ත සිද්ධි. ඕවනේ උණු කැවුම් වගේ යන ප්‍රවෘත්ති. අමේෂ්ලා වගේ අයගේ ප්‍රවෘත්ති වලින් තමයි සමාජය හැදෙන්නේ. නැහැ මෙහෙමයි ඊළඟ දැන් ඕකේ 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 වැදගත්ම කාරණේ තමයි දැන් අපේ ලංකාව වගේ සමාජයක ස්වභාවය ගත්තාම දැන් බලන්නකෝ දැන් උසාවියේ අත්දැකීම මට තියෙනවා. ඔව්. හරි. ඊළඟට ලංකාවේ උසාවිය. ලංකාවේ උසාවියේ අත්දැකීම මට තියෙනවා. හරි. ඔව්. නමුත් ඔයාට ඕස්ට්‍රේලියාවේ උසාවියේ අත්දැකීම තිබුණාට මම දන්නවා මේ දේවල් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඔව් වෙන්නේ නැහැ. ඒ වගේ අවාසනාවන්ත දේවල් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කියලා. මම දන්නේ ක්‍රම වේදේ එහෙම සකසලා තියෙන නිසා. අත්දැකීම අත්දැකීම් තියෙන්නේ ඔයාට. ඔව්. ඉතින් අපි දැන් ගත්තොත් ඒ ලංකාවේ ස්වභාවය පොලිසියට ගියත් උසාවියට ගියත් ඉස්පිරිතාලේට ගියා
හරි එහෙම නැත්තම් මට තියෙන මට හොඳම අත්දැකීම තමයි සාවිය සහ මේ ඉදම් කන්තෝ හරි ඔය ඔය මොන මොන රාජ්‍ය ආයතනයකට මොන රාජ්‍ය ආයතනයකට ගියත් අධ්‍යාපන කන්තෝරුවට නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ගියත් මේ වැඩක් කරගන්න ගියාම අපේ අපේ ඔළුවේ තියෙන පොඩි රාමුවක් කතන්දරයක් තියෙන අඳුරන කෙනෙක් නැද්ද මේ වැඩේ කරගන්න හරි ඕ දැන් හිතන්නකෝ දැන් අපි ප්‍රාදේශීය කාර්යාලයට ගියා කියලා ඒජිස් ඔෆිස් එකට ඔව් එතනට යනකොට ඔළුවේ කවුරු හරි මතක් කරගෙන යන්නේ කවුරු හරි ඉන්නේ එහෙම නැත්නම් අපිට කියනවා දැන් ඔන්න අපි හිතන්නකෝ දැන් මේ පොඩි කතාවක් ගොඩනගා ගන්න මට ඉතින් දැන් හිතන්නකෝ දැන් අපේ ගෙදර ඉඳලා අපි යනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කියලා හිතන්නකෝ ආ ඊට අපිට මගදි කෙනෙක් හම්බුනාම ආයිබෝ කොහෙද යන්නේ ආ මේ මේ මොකද ඒකට කියන්නේ ප්‍රාදේශීය ලේකම් කියලා නෙමෙයි කියන්නේ ඒකට කියන්නේ මේ මොකද්ද ප්‍රාලේ එහෙම නැත්නම් දිසාපති කාර්යාලය කියලා නෝක ඉස්සරහ ඉඳන් හැදලා තිබුණේ ඔව් ඔව් ආ එතනට යනවා මොකද්ද ලැටි මේ ලයිට් බිලක් තියන හදාගන්න නැත වාහන ආ අර මේ කවුද සයිමන් අයියාගේ පුතා දැන් ඔන්න ඔතන ඉන්න අල්ලගත්ත 100ක් හරි දීලා වැඩේ කරන්න පුළුවන් ඕක තමයි සරල කතා නැත්තම් දන්නවා මේ ගොලොන්නාව මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් එමු කැරකිලා වන්නියත් පත්තුවෙන් ගිහිලා 10ක් විතර යනවා වැඩේ කරන්න නෑ ඒක ලඝු කරන්න එපා එක තැනකට ඒක නෑ නෙමෙයි මං කියන්නේ පොදු චිත්‍රයේදී පොදු චිත්‍රේ ඕනම තැනකට නැත්තම් එහෙම නොවෙනවා නම් තරින්ද ආණ්ඩුවේ කන්තෝරු වල කොච්චර මං හිතන්නේ සංඛ්‍යාලේ මේ අලුත්ම දත්ත වලට අනුව එක පුරවැසියෙකුට ආණ්ඩුවේ සේවකයෝ 6 දෙනෙක් දුවලා ඉන්නවා මේ එච්චර අතිරික්තයක් තියෙනවා ලංකාවේ ඉතින් ඔයා හිතන්නකෝ දැන් ඔවට එහෙම තියෙද්දි දැන් ආණ්ඩුවේ කන්තෝරු වල ඔච්චර පොලි ඔච්චර වේටින් ලිස්ට් තියෙන්න බෑ ඔව් අනිත් පැත්තෙන් දැන් අපි කතාව තව වෙන පැත්තකටත් හැරෙනවා මේ ඒක කියලා ඉමු දැන් බලන්න ඔයා දැන් ඔහොම කියනකොට එහෙම සේවකයෝ පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා කිව්වොත් පුරවැසියන්ට වඩා පුරවැසියන්ට එක්කෙනෙකුට කීයක්ද ඔයා කිව්වේ 6ක් ඉන්නවා එතකොට මේගොල්ලන්ට පරිණඩි ගෙවන්න මාසිකව ඔව් හරිද ඊළඟට මේ 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 ඔක්කොම විස්රාම ගියාට පස්සේ විස්රාම වැටුකුත් ගෙවන්නෙම විස්රාම වැටුකුත් ගෙවන්න ඕනේ ඉතින් ඒක ඇවිල්ලා මා පුදුමාකාර රටට ඉතින් බරක් ඒක වෙනම මාතෘකාවක් ඔව් වෙනම මාතෘකාවක් ඉතින් දැන් අර අපේ කතන්දරේ ඇවිල්ලා දැන් අඳුරන කෙනෙක් නැද්ද කියන ඔය කොහොමනේ ඔක යන්නේ ඔව් මං හිතන්නේ මේ මේ ඒ ඒ ඒ ඒ සරල කතාවෙම දිගුවක් තමයි මේ මේ චන්දි අමේෂ්ගේ කතාව අනේ මල එයා එක අමුමම කියලා දානවා ඒක එයා අමුමම කියලා දානවා ඔව් ඒක අර අපි අර ලංකාවේ මිනිස්සු බාබකියු කරලා කන මාස් මෙයා අමුෙන් කනවා ඒක එන්නගෙන ඕක මොකද්ද ඕක කවුද කියලා දැනගෙන මේ කාර් එකට අත දානර නවත්තන්න නැත්නම් කිසි තේරුමක් නැහැ සංක්ෂිප්තයක් විදිහට කිව්වම මොකද එයා ඕක ලියයි මම ඕක ගෙන්න ගනි මොකද එයාගේ ඇමති කෙනෙක් ඉන්නවා මේ මම දන්නේ හරින් ෆර්නැන්ඩෝ කියද නම කියවුනේ. හ්ම්. ඒ කියන්නේ ඒවා හරින් ෆර්නැන්ඩෝලා ක්ලියර් කරගන්න ඕනේ දේවල්. නමුත් මේ ඒ කියන නිසා අපිට කියන්න පුළුවන් ඒගොල්ලන්ගේ නම. හ්ම්. මේ ඒ කතාව පැහැදිලි. දැන් ඔක සෝෂල් මීඩියාවේ වෛරල් නොවුණා නම් හ්ම්. ඔය කියපු ඇමති කෙනා හරහාරි එහෙම නැත්නම් ඇමතිගේ ලේකම් කෙනෙක් හරහාරි එහෙම නැත්නම් ඇමතිගේ ඩ්‍රයිවර්ගේ කුක්කට කියලා හරි ඔය ලයිසන් එක ගෙදරට ගෙන්නක. දැන් ඔයා හිතන්නේ ඇයි ඔයා නීතිඥවරයෙක්ගේ ඇසින් බලනකොට තිලංග හිතන්නේ ඇයි මේ තරම් සමාජය තුළ ලාංකීය සමාජය තුළ නීතිය ආධිපත්‍ය ඉහළට ඔසවන්න ඕනේ කියන එක මෙච්චර කතිකාවක් කතාබහක් තියෙද්දි මේ වගේ දේවල් නැවත නැවත සිද්ධ වීම තුළ ඇයි ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ කියලා වට මොකද එහෙම හිතෙන්නේ මොකද්ද ඔයා එහෙම හිතන්නේ ඕකට මේමු තමයිම ප්‍රවේශයක් ගන්නත් පුළුවන්. දැන් ඔයා කියවලා දිනවද පොඩි කාලේ රුසියන් සුරංගනා කතා. හ්ම් හ්ම්. ලස්සන වාසිලිස්සා වගේ කතා. ඔව්. දැන් ඔකේ අර බබා යගා යකින්න උඩින් එනවා මේ වාසිලිස්සා එහෙම කුමාරේ ඉවාන් කුමාරයන. නමුත් මේවා සාමාන්‍ය ලෝකේ නෑ. ඔව්. සමහරවල් මට හිතෙනවා ලංකාවේ නීති ආධිපත්‍ය කියන්නේ සුරංගනා කතාවක්. කවදා අපි අහනවා විතරනේ ලස්සන කතාවක් විදියට අහනවා මිසක් කවදාවත් අපි මේ මේ යථාර්ථ ලෝකේ මේක දකින්නේ නැහැ නේ අපි කවදාවත් මට මෙහෙම දෙයක් ඔව් මට මෙහෙම දෙයක්ත් හිතෙනවා දැන් දැන් නීති ආධිපත්‍ය රකින්න කියලා සමාජ
ආරක්ෂා කරන්න කියලා සමාජය ඇතුළෙන් එන හඬට බලයක් නැති වෙන්නේ නීතියේ නීතියේ කොහොමද අපි ඒක කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් දූෂිත නිසා ඉතලයි මට සමස්තය තරින්ද අර මං තුරංගන කතාව විදිහට යථාර්ථවාදී වෙන්නේ නැහැ කියලා මං කියනවා. ඔව් ඔව් ඔව්. මුළු සමස්ත පද්ධතියම මේ විනාශ වෙලා තියෙනවා. ඔව් ඒක අපිට ඇඟිලි දික් කරලා කියන්න බෑ. මේක පොලිසියද මේක අධිකරණයේද මේක හොස්පිටල් එකද? ඔව් දැන් ඔයා ඔයා නිකන් චිත්‍ර රූපයක් මවා හිතේම අවා ගන්න. ඔජ දමමින් නටන කුණු වාදනයක්. ඒක ඇතුළට අපි මේ දින නීතිය ආධිපත්‍ය කියලා දානවා. විනාශ වෙනවනේ. පාවිච්චි කරන්න බෑනේ. ඊට දානවා මේක තමයි සංස්කෘතිය සදාචාරය කියලා තව ටිකක් මොනවා හරි පොල් කිරි හරි මොනවා. ඊගල් විනාශ වෙලා යනවනේ ඔක. ඔන්න ඔය වගේ තත්ත්වයක්. ඒ කියන්නේ සමාජයේ යට මම කියන්නේ උඩ ඉඳන් යටට නෙමෙයි. යට ඉඳන් උඩට විනාශ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යට පුරුකේ ඉඳන් උඩටම විනාශ වෙලා තියෙන්නේ. දැන් සමාජය ගත්තාම දැන් එතකොට අර විදායක විදායක අධිකරණ කියන බලකණු තුන ඒ තුනටත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේවස්ථා දාගෙන ඉඳන් කොහොමත් විනාශ වෙලා තියෙන්නේ. ගන්නවද නැහැ. එතකොට අධිකරණයයි මේ නීති ආධිපත්‍යයයි මේ දෙකටත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔව් දැන් ඔකට හොඳ 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 උදාහරණයක් තියෙනවා. මම මේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ මම ලංකාවට ගිය වෙලාවේ දැන් මේ මට මේ ලංකාවේ රියදුරු බලපත්‍රයක් මට තිබුණේ නැහැ. ඉතින් මේක මම අලුත් කරගෙනත් නැහැ. එහෙම මගේ එක එක්ස්පයර් වෙලා තිබුණේ. මෙහෙ මට ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රය තිබුණේ. නමුත් මෙහෙන් ඉන්ටර්නැෂනල් ඩ්‍රයිවර්ස් ලයිසන් එකක් බලපත්‍රයක් ගන්න පුළුවන් තමන් යන රටට. ඔව්. ඒ తాවකාලිකව ඕස්ට්‍රේලියාවේ ලයිසන් එකෙන් වාහනේ එලවන්න. ඉතින් මම මෙහෙ ආයතනයට ගිහිල්ලා ඒ අදාළ මුදල් ගෙවලා ඒ රියදුරු බලපත්‍රයේ ඒ සටහන් පොත ලබාගෙන මම ඉතින් ලංකාවට ගිහිල්ලා මේ දැන් අවුරුදු ගානකින් මම අවුරුදු දෙක තුනකින් මම ලංකාවට ගියේ. පාරවලුත් වෙනස් වෙලා. ඔව්. දැන් අග නගරේ කොළඹ නගරේ කොල්ලු පිටිය ඔය පැතිවල සාමාන්‍යයෙන් මේ අර ඔව් දැන් වන් වේ කරලා නේ. වන් වේ කරලා ඉතින් ඕක අපි දන්නේ නැහැ. ඔබ දන්නේ නැහැ. ඔව්. ඉතින් කොල්ලු පිටිය හන්දියෙන් වමට දැන් හරවන්න බෑ. ඔව්. ඉතින් අපි ඉස්සර උසාවියට යනකොට කොල්ලු පිටියේ මම වැඩ කළේ මගේ ආයතනයේ සෙලින්කෝ ආයතනයේ තිබුණේ. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ඉතින් එහෙන් දාලා අපි යනවනේ ඉතින්. නමුත් දැන් උතනදී මම මමට දැම්මයි කියලා මේ පොලිස් නිලධාරියෙකු මාව නතර කරලා මේ ඊට පස්සේ දැන් මට ලංකාවේ රියදුරු බලපත්‍රයක් නෑ. මම ඕස්ට්‍රේලියානු බලපත්‍රයේ සහ අර මෙහෙන් ගත්ත తాවකාලික ඒ අවසර පත්‍රයේ බෙන්නුවාම දැන් මේ රියදුරු මේ කවුද මේ පොලිස් නිලධාරි මහත්මයාට මේ බලපත්‍ර පිළිබඳව අවබෝධයක් නෑ. ඔව්. ඉතින් එතන දැන් හරි ප්‍රශ්නයක්. මට දැන් මේක පැහැදිලි කරලා දෙන්නත් ඕනේ. ඔව්. ඉතින් ඒකම දැන් එතකොට එයා දන්නවනේ මම දැන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔව්. ඔව් එතකොට එයා එතුමා මොකද කරේ? මගේ බලපත්‍රය අරගෙන අර පොලිස් මුරකුටියට ගිහිල්ලා විනාඩි 10ක් විතර හිටියා මගෙත් එක්ක කතා නොකර. විකල්ප මාර්ගයක් හොයනවා. මම හිතනවා විකල්ප මාර්ගයක්. මම හිතනවා විකල්ප මාර්ගයක් වෙන්න ඇති එහෙම හොයන්න. නමුත් මම මුකුත් කියන්න ගියේ නෑ. මං ආයි නැවත ගිහිල්ලා කිව්වා මේ කාලහාමි දැන් මොකද කරන්නේ? මට යන්නත් පරක් වෙලා තියෙන්නේ. ඒ රෑ 12යි ඒ වෙලාවේ වෙලාව. මේ ඉතින් මේ මොකද කරන්නේ කියලා. ඔව්. මහත්තයාගෙන් දැන් මහත්තයාට දඩකොලයක් දෙන්න කිව්වොත් මහත්තයාට රැපල් කන්තෝරු යන්න වෙනවා. ඊළඟට මේ 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 පොලිසියට යන්න වෙයි. ඊළඟ මේ ලයිසන් මේවා ගන්න. මේ ඉතින් සෑහෙන වෙලාවක් යයි නේද කියලා මට කිව්වා. ඔව්. මං කිව්වා කොච්චර වෙලාවක් ගියත් කමක් නැහැ රාලහාමි. රාලහාමිගේ රාජකාරිය කරන්න. මම වැරද්දක් කරානම් මම තඩේ ගෙවලා යනවා. ඔව්. හරි ඒ කියන්නේ අපි මෙහෙ කරන පුරුද්ද නේද? මේක මගේ මෙහෙ පුරුද්දනේ ලංකා නෑ මෙහෙමයි. ඉතින් මම දන්නවා අපි ලංකාවේ හිටියත් ඔය අතන්දරේ අපි ඒකක එහෙම තමයි අපි කරන්නේ. එතනට යන්නේ නෑ. හරි මිනිහ තිබුණා. ඔව්. ඉතින් කොහොම හරි මම දඩකොලිය ගත්තා. ඔව් එතන කතාව තමයි මම දැන් කිව්වේ. මොකද නීතිය ආධිපත්‍ය පිළිබඳවයි අපි මේ කතා කරන නිසා. ඔව්. එතකොට අමු අමුවේම නීතිය ආධිපත්‍ය එතනදී බිඳ වැටුණා නීතිය රකින්න අය අතරින්ම. ඔව් ඒක තමයි. ඊළඟට දැන් මම ওই දඩකොලේ අරගෙන පුංචිවරල්ලේ පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා පහුවදා
ගෙව්වා. හ්ම්. 1200 ගන්න දුවේ මං ගෙවලා ඒ රිසිට් එක අරගෙන මට යන්න උනා කොල්ලුපිටියේ පොලිස් sorry කොල්ලුපිටිය බම්බලපිටියේ මට මතකයි නේ. පොලිසියට යන්න උනා ගිහිල්ලා ඒ දඩකොලේ පෙන්නලා මගේ රියදුරු බලපා බාගන්න. ඔව්. ඔය 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 රාජකාරී ටික කරන්න ඔය කතන්දරේ කරන්න මට දවසෙන් භාගයක් කියලා. ඔව්. හරි. ඔව්. ඔව්. ඉතින් එතනත් මං හිතන්නේ ඔය ඒ එතනත් මං හිතන්නේ අපිට තියෙන ඒ කියන්නේ පුරවැසියෝ හැටියට එහෙම නැත්නම් සමාජයක මිනිස්සු හැටියට තමන්ට තියෙන ඔක්කොම කඩාකප්පල් වෙනව නේද මේ ආයතනය තුල ඔවෙසි ඒ ක්‍රමේ ඒ කියන්නේ ඒ ක්‍රියාවලියම අවුල්නේ ක්‍රියාවලියම මිනිහෙක්ට සාමාන්‍ය පුරවැසියට රටවැසියට අර උත්තේජනයක් දෙන්නවා නීතියෙන් යන්න එපා පිටපාරෙන් යන්න වාගේ කාලේ තුන ඉතින් ඔය ඔය ඕකමනේ ඕකමනේ දැන් මේ අමේෂ් කියන්නේ ඒක තමයි කියන්නේ දැන් මේක දා කොච්චර දඩයක් ලියුවට අමේෂ් ඇත්තට මේ යථාර්ථය කියන්නේ මම මේ මම අද වැඩි කතා කළා නමුත් මට ඒක කියන්න නෑ නෑ එහෙම නෙමෙයි මේක ඒක හොඳ උදාහරණ අත්දැකීමෙන් අපිට මේක පැහැදිලි කරන්න වෙන්නේ ඔව් ඒක මට මේ මෙතනට ගේන්න මේ අමේෂ් කියන්නේ ඔය මම කියපු කතාවම තමයි ඒකම තමයි. ඉතින් පොලිස් ක්‍රියාවක් කියන්නේ අපි අපේ පොලිස් නිලධාරීනොත් ගෞරවය විනාශ කරගෙන ඉන්නේ තියෙන්නේ. ඔව්. ඔව්. ප්‍රවාහන්විත නැහැනේ. දැන් උදාහරණයකට බලන්න. දැන් ඔය අමේෂ් ඉස්සරහා අමේෂ් වගේ චරිතයක් ඉස්සරහා කරබාගෙන මූණ රතු කරගෙන ලියනවා පොලිස් නිලධාරියා දඩේ. ඕක සාමාන්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වුණා නම් ඔලු පැලෙන්නනේ දෙන්නේ පොල්ලේ. ඔලු කුඩු කරලා කොඳු ඉතාලේ දැන් සාමාන්‍ය මේ මාධ්‍යවේදියෙක් වුණා නම් කැමරා පොළවේ ගාලා ඒව අරගෙන නෙදුවන්නේ. දැන් හිතන්නකෝ දැන් ඉතන අරගල දැන් ඔය අරගලයක් වුණානේ. ඒ අරගලයේ කාලේ ළමයින්ට වෙඩි තිබ්බනේ පොලිස්. එතකොට දැන් මේ අමේෂ් ඉස්සරහා කොච්චර අපහසුතාවයකට පත් වෙලා පොලිස් නිලධාරියෙක් පුදුම දුකක් විඳිනවනේ දඩ කොලේ ලියලා දෙන්නනේ. අර කියන්නේ අර මේ මහින්ද හාමුදුරුවන්ගේ කවියක් තියෙන උස්තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියන්නේ ශ්‍රී ලංකා පොලිස්. එහෙම තමයි කියන්නේ අවාසනාවට සත්‍ය කතාවක්. එහෙම අවාසනාවට සත්‍ය කතාවක්. ඉතින් මේ ඒ නිසා මේ අපි හැමෝම තේරුම් ගත යුතු කාරණයක් තමයි මේ නීතිය ආධිපත්‍ය කියලා කියන්නේ සමාජයක සුරක්ෂිතම බලකණුවක්. මේක ඇවිල්ලා මේ නීතිය ආධිපත්‍ය කියලා දැම්මට මේක ඇතුලේ තියෙන නීතියම පමණක් නෙමෙයි මේක ඇතුලේ පොඩි සෝෂියොලොජි කැලලකුත් මේක ඇතුලේ තියෙනවානේ. ඒ වගේම දේශපාලන කොටසකුත් නීතිය ආධිපත්‍ය කියන එක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ ඇත්තටම මම හිතන්නේ මේ සයිකලොජි පැත්තකුත් තියෙනවා මේක ඇතුලේ. නෑ සයිකලොජි පැත්ත තමයි මම මුලින් කතා ගන්න ගියේ. මනුස්සයා විදියට හැසිරීම එහෙමනේ යා බලාපොරොත්තු බලය හැමදේම මනුස්සයා කැමති බලය තමන් සතුලා. බලය නැතිව හිටපු මනුස්සෙක් કૃත්‍රිමව බලයක් පොඩි සීල් බලයක් හදාගත්තට පස්සේ අර වඳුරට දැලිපියා වුණා වගේ දෙපැත්තට වන. ඉතින් අමේෂ් වගේ චරිත කරන්නේ ඒක නෙමෙයි. ඒගොල්ලෝ යාගේ සිවිල් බලය පෙන්වන්නු. දැන් යා ඉරි කපාගෙනනේ වැරද්ද කරගෙනමනේ ඇවිල්ලා තින්නේ. ඔව්. නවත්තලා තින්නේ පැහැදිලි වැරද්දක්. එතකොට ඒක එන්නේ යාගේ බලය පෙන්වන්න ඕනවට තමයි එහෙම හැසිරෙන්නේ. ඒකේ අර ඒ සයිකලොජි කැලල වැඩ කරන්නේ එහෙම තමයි. ඒ වගේ. හැබැයි දැන් ඔයාට හිතන්නේ නැද්ද? එතන ඒ පොලිස් නිලධාරීන් කරවාගෙන ඒ කතන්ද කතාව ඒ තමන්ගේ රාජකාරිය ඉටු කරානේ එතන. ඔව්. ඔව්. නමුත් එතනදී පොලිසියට අයිතියක් තියෙනවා තමන්ගේ රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් වුණත් මෙතුමන්ට විරුද්ධ. අනිවාර්යෙන් එයා පොලිසියට දැන් අපි දන්න නීතිය අනුව දරින්ද එයා ඒ කවුද අමේෂ් කියන්නේ තරුණයාට පොලිසිය රාජකාරියට බාධාක් නේ වාචිකව කරන්නේ. කුණුවරපෙන් පාව බයිනා. ඉතින් පොලිසියට එවෙලෙ මෙයා අත්අඩංගුවට ගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මේ මෙහෙ ඔස්ට්‍රේලියානු මේ ෆෙඩරල් පොලිසියට එහෙම මේ නැත්තම් අදාළ ප්‍රාන්තීය පොලිසියට එහෙම මොම දෙයක් කරන්නේ මොකුත් වල ට්‍රැෆික් සර්ජන් කෙනෙක් කොන්ස්ටබල් කෙනෙක් එක්කවත් මෙහෙමනේ දරින්න මේ දෙක හරිද නමුත් මේ ඒ ක්‍රමවේදය පිටාම පැහැදිලි දැන් රතු නිල් ලයිට් පත්තු කරගෙන පස්සෙන් එනවා කියන්නේ අපි අනිවාර්යෙන් කාර් එක නවත්තන්න ඕනේ දඩයක් වදිනවා කියන අපි දන්නවා ඒක තරහතරම ඇත්තම වැඩක් නෑ. මෙයා කැමැතිටත් ඔය ලයිට් පත්තු කරන් ඇවිල්ලා දඩේ ලියලා දාලා කිව්වේ. ඔව්. උතරා කැමැති සම්පාවිල්ලලේ දඩේ ගෙවනවා. ඒ මට්ටමේ මේ රටවල් තියෙනවා. දැන්
එහෙම නවත්වන පස්සේ දැන් අමේෂ්ලා වගේ පාරෙන් කාර් එකෙන් බැහැලා ඇවිල්ලා කැමරාව ලොක් කරන් එහෙම බෑ. දැන් තමන් කාර් එකේ ඉඳගෙන ඉන්න. ක්‍රම වේදයක් තියෙනවා නේ. Good morning sir කියලා වැරද්ද පැහැදිලි කරනවා. ඔව්. අපි වැරද්දට අභියෝග කරනවා නම් ඒක කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඔව්. හැබැයි මේ පොලිස් නිලධාරියා එතනදී අහන දැන් උදාහරණයක් ඇරෙයිද අපි වේග සීමාව ඉක්මව පැදෙව්වා කියන්නකෝ. ඔව්. එතකොට මේ ඔය ඔයා කිව්ව විදියට ග්‍රීට් කරලා අදාළ කෙනාට පොලිස් නිලධාරියා අහනවා දැන් අපි හිතමුකෝ 80 පාරේ අපි 90ට ගිහිල්ලායි කියලා. ඔව්. ඔව් අද ඔබතුමාට 80 මේ 80 වේග සීමාව ඇතුලේ 90ට යන්න හේතුවක් තියෙනවද කියලා අහනවා. ඔව් අහනවා හැබැයි කියනවා no excuse කියලා. මොන හේතුවක නෝ එක්ස්කියුස්. නමුත් මට එක උදාහරණයක් ඉනිදා ජීවිත අත්දැකීමක් තියෙනවා. ට්‍රැෆික් වැරද්දකදී මාව නවත්තලා දඩයක් දඩ කොලයක් දුන්නා. මං කිව්වා මං මගේ අතේ වැරද්ද උනේ නැහැ. මේ අර 40 සීමා අර බෙහෙ දිනන ඉස්කෝල පාසල් කාලය ඇතුළත 40යි. 40 වේග සීමාවට යන එක අත්‍යවශ්‍යද දරුණුවට පොලිසිය බලනවා. ඉතින් මම කියන වේග සීමාවට ඇතුල් වෙද්දී නූ මගේ හැංගීම මගේ අතින් වැරද්දක් උනේ නෑ. මං මේ පාරේ නිතරම යන කෙනෙක්. එතකොට පොලිස් නිලධාරියා කෝවා ඔබ කරන රස්සාවත් එක්ක ඔබ දන්නවා මොකද කරන්න ඕනේ කියලා. නමුත් මං hina වෙලා මං කෝ මට දඩකොලේ දෙන්න. ඉන්ෆ්‍රින්ජ්මන්ට් එක දෙන්න. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ මේ ඔන්ලයින් ගියේ එකට ලොග් වෙලා. වික්ටෝරියා පොලිසියට ලොග් වෙලා. මම මගේ කතාව ඒක චැලෙන්ජ් කරා. ඒ පෝටල් එකේ අපි ලියන්න ඕනේ මෙන්න මේ 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 වුණා. ඊට පස්සේ මගේ දඩකොලේ රිවර්ස් කරලා දැම්මා. ඒ වගේ සිස්ටම් එක හරි පැහැදිලි. ඒක හරි පැහැදිලි. අර මට වාගේ මේ දවසින් භාගයක් යන්නේ නැහැ දඩකොලයක් ගෙවලා Taman එහෙම වෙන්න. ඔයතර පොලිස් නිලධාරියා ඇවිල්ලා මේක මෙහෙම විසඳගන්න නම් අපි අරම කරමුද මහත්තයා? එහෙම හන්න ඕනේ නැහැ පොලිස් නිලධාරියා. මේක මට තේරෙනවා ඔබේ හැඟීම මම දැක්කේ මෙහෙමයි. නමුත් ඔබ එහෙම කියනනම් ඔබ චැලෙන්ජ් කරන්න අර විදිහට. ඔව්. මම චැලෙන්ජ් කරා ඒක මම මේ ජය ගත්තා. මට ඒ දඩය මේවා වුණා. ඒ වගේ. දැන් ලංකාවේ කොහොම වෙන්නේ නැහනේ? ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ වෙන්නේ නැහැ. ලංකාවේ වංගු වැඩිනේ ඒක දන්නවා. අමේෂ්ලා දන්නවා. ඒක අමේෂ්ලා දන්නවා. අමේෂ්ලා විතරක් නෙමෙයි අමේෂ්ව රෝල් මොඩල් එකක් හැදිටිනේ අපි අද ගත්තේ. ඒ නිසා හැම කෙනාම දන්නවා එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ එහෙම සිද්ධ නොවන දේවල් සිද්ධ කරන්නට. මොකද ඒවා සිද්ධ විය යුතු නිසා. ඒවා තමයි සමාජයක ප්‍රගමණයට සමාජයක යහපැවැත්මට උපකාරී වෙන දේවල්. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් නැවත නැවතත් අමේෂ්ලා බිහිවීම වළක්වන්නට නම් සමාජයේ නීතියේ ආධිපත්‍ය කියන සංකල්පය සංකල්පයක් හැටියට නොවේ ප්‍රායෝගිකවම රකින්නට පුරවැසියන් වශයෙන් ඔබ සියලු දෙනාම දායක විය යුතුයි. එහෙම දායක වෙනවා නම් අද අපේ පොඩ් කයිවාරුවෙත් මේ පොඩ්කාස්ට් එකෙත් අරමුණ සහ බලාපොරොත්තුව ඉටු වුණා කියලයි අපට දැනෙන්නේ. එහෙමනම් යහපත් සමාජයක් බිහි වේවා. යහපත් සමාජයක් බිහි කරන්නට හැම කෙනාම නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන සමාජයකට අත්වල් බැඳ ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදත් ටී විත් ටී ඔසි පොඩ් කයිවාරුව අවසන් කරනවා. අපි දෙන්න මම තරින්ද ගුණවර්ධන මගේ මිත්‍රයා තිලංග ෆොන්සේකා මෙල්බන් කෙළවරින්. ඔව් අපි නැවත හමුවෙමු මෙවැනි පොඩ් කයිවාරුවකින්. ඔව් අපි කොණ්ඩේ කපාගෙනම උසාවියම්. කොණ්ඩේ කපාගෙනම උසාවියම්. එහෙනම් හැමෝටම සුබ දවසක්. සුබ දවසක්.